සොහොන් බිමේ යක්ෂයන්ගේ සිරකුටියට මොහුගෙන යන්න. විලංගුයෝ දන්න. නැත්තං ඔහු පලා යාවි. හොඳයි හොඳයි. මන් රැවටුණා. ඇගේ දයාව මුලාවක්. ඇය දැන සිටියා මා කවුරුන්ද කියා. තීරණාත්මක මොහොතක මාව නොසලකා අතිරජුට උදව් කළා. මම ඇය ගැන බලාපොරොත්තු වුණා. ඇය මාත් එක්කුවේ නැහැ. ඇය බොරුකාරියක්. ඇයි? ඇයි මට වංචා කළේ? ඇයි එහෙම කියන්නේ? ඇය ඔබට කැමැත්තෙන් හිටියනේ. එහෙම හිතන්නේ ඇයි? ඇය ඔබට අකමැති නම් ඔබත් සමග වනවාසයට යන්න කැමති වුණේ ඇයි? ඒව සැනසිලි වදන් පමණයි. වෙන්න බෑ. හිතනවා අවංකයි ඇය. ඇය රජුටයි උපකාර කරේ. එතුමානේ ඇයගේ ප්‍රධානියා. එතකොට මම? ඔබ හරි මුරණ්ඩුයි. ඔබට අනතුරක් වුණා නම් ඔබ උත්සාහ කර තිබෙන්නේ අධිරජු විනාශ කරන්න. ඒත් ඇය එසේ නොවේ. ෂියන්නුවේ කළ දේ හරි. පවසන්නේ මම වැරදි කියලාද? මම දැකපු හීන හැටියට ඇයව විනාශ කළේ ඔයයි. විකාර. මා ඇයට කතරම් සෙනෙහස දැක්වුවද? ඉතාම රසබර කතාවක්. නමුත් කතානායකයා ඉතා පිළිකුල්. ඔව්. ඔව් තමයි. පිටවෙමු අපි. ඉක්මනට. මගේ ගමන් මල්ල. මගේ බඩු බිම. ඉක්මනට. ජීවිතය අනතුරේ. දවසම් කවුද මේ? සහෝදරයා. සහෝදරයා? එතකොට එයාත්? නෑ. මගේ මවගේ දරුවෙක් නොවේ යෝ. කොහොමද? එපා, නවතින්න. ඔබට වැටහීමක් නෑ මේ ගැන. ඔහු ඉතා තරුණයි. ඔහුට කළ හැකි දේ බොහොමයි. ඔහු පැමිණියේ මා සොයාගෙනයි. කුමකටද පැමිණියේ? තවමත් හොඳින්ද? ඒද ගැටලුව? ඔව්. ඔබේ විනාශයට කාලය. හැකිනම් උත්සාහ කර බලන්න. මේ කවුරුන්ද? අවශ්‍ය නැහැ. ඇය ගැන? අන කරනවද මට? හිමිකාරිය රැක ගැනීමට තරම්වත් ශක්තියක් නැද්ද? දැන්දිලා ඒ මම නෙවෙයි. නිහඬ වෙන්න. සටන මාත් සමගයි. අර්ධ රාක්ෂයෙක්ගෙන් සටනට ආරාධනා ලැබීමත් මාලද නිගාවක්. කෙසේද මට නියෝග කරන්නේ? අමතකද? නුඹේ මව මිනිස් දුවක් බව. ඌතාව. කෙසේද නුඹ මගේ මවට නිගා කරන්නේ? අසා සිටින්න අපහසුද? සත්‍ය. ඔබ දෙදෙන සහෝදරයෝ නේද? මොකද මේ පලක් නොමැති කාරණයක් නිසා සටන් වදින්නේ? ඒක පියාට නිගාවක්. මගේ පියා වීරෙක්. වැරදුනේ මවට උපත ලබා දීමෙන් පමණයි. ඒ මකර අධිරාජ්‍යයටම කැලලක්. අද ඒ මම නිවැරදි කරනවා. විනාශ කරනවා මොහුව. Ugh!
අහකට යන්න යන්න. අහන වවුතාව මෙලෙස මට රිදවන්න ඉඩ දෙන්නේ නැහැ මම තවතුරටත්. නුඹේ විනාශය අත ළඟයි. එහෙනම් මේ තවත් වනා සිටින්නේ. වටිනා යමක් ඔබ සතුව තිබෙනවා. දෙන්න. කුමක්ද? සොහොන් ගැබෙහි යතුර. සොහොන් ගැබෙහි යතුරක් මා සතුව? පියා ඔබට දුන් දේ මතකයක් නැති බවද පවසන්නේ? පහත් අර්ධරාක්ෂයෙක්. මකර අධිරාජ්‍යයට ඔබ කිසිසේත් සුදුසු නැහැ. මගේ සොයුරෙක් නොවුනා නම් මෙතරම් ඉවසන්නේ නැහැ. සිතුවේ නැහැ බන්ධනයෙන් නිදහස ලබයි කියා. යතුර ලබා දෙනු. ඉවසුවා ඇති හොඳටම මම. ඒ නම්බුකාර වැඩි නුඹට. වෝතාව අද නුඹේ අවසාන. ජේතම ඇති කලු පැල්ලම පුතෝ මේ උඩකු කමට සීමාවක් තිබිය යුතුයි. ඉන්න එයා ඔයාගේ සහෝදරයා හිංසා කරන්නේ ඇයි? දිනියෝ දරුමයා ඇයට හානි කළේ? යතුරු දෙන්නයි පැවසුවේ. දිවි පූජා කළත් කිසිදාක යතුරු දෙන්නේ නැහැ. අවසාන වතාවට විමසන්නේ දෙන්නේ නැහැ. කියන්නේ මේකෙන් භූතාවට පාර දෙන්න කියලාද? ඔබ මෙතනම මනුවනිද? එහෙනම් මේක පෙමින්නද? වැටුණා නම් කරන්න. හොඳයි. නුඹේ අවසානේ. again නුඹත් පියාමෙන්ම හැංගීම් හමුවේ. පහලෙ පියාට තපහසයක් නුඹ වෙනි පුතිකු සිටීම. ආ
විනාශ කිරීමට ඇයිට දෙන්නේ නැහැ. යතුරුයි මට අවශ්‍ය වෙන්නේ.